අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ බූස්ටර් එන්නතේ තියෙන වටිනාකම, වැදගත්කම, කොවිඩ් හමුවේ අපි කොහොමද ආරක්ෂාකාරී ජීවත් වෙන්නේ කියන කාරණාත් එක්ක බූස්ටර් එන්නත ගනිමු, ජීවිතේ ජය ගනිමු. මේ මාතෘකාවත් එක්ක කතා බහ කරන්න අපි තම ගෞරවණීය ආරාධනය කළා කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට. වෛද්‍යතුමනි සුබදාසනක් ආයුබෝවන්. සුබදාසනක්. අද සාජි අපි කතා බහ කරන වස්ත කීපයක් COVID-19 තත්ත්වයත් එක්ක ගෝලීය වසංගතයක් විදිහට එයා අපිට මුණ ගැහෙන්නේ. එතෙන් එතන සිට මේ දක්වා අපේ රටත් ප්‍රමුඛව ලෝකයේම දැවන්ත වෙනසක් පෙරලියක් වී තිබෙනවා. ආර්ථික තත්ත්වය පහළට, ජීවන මට්ටම අවදානමක, එතෙන් COVID සමග ජීවත් වෙන වෙලා තියෙනවා. අන්න එහෙම වෙලාවක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණය ගැන අපේ වෛද්‍යවරු සෞඛ්‍යංශ සුවිශාල කාර්යභාර මේ ගෙවුණු වර්ෂවල ඉටු කරලා දෙන හටම දන්නෝ. එතෙන් මේ ක්‍රියාවලියත් එක්ක දැන් මේ බූස්ටර් එන්නතට අපි ඇවිල්ලා තිබෙනවා කොවිඩ් එන්නත් මාත්‍ර අධිකකින් පස්සේ. එහි වැදගත්කම එය කොහොමද භාවිතා කරන්නේ, එකට මැලි වෙන්නේ ඇයි, මැලි නොවන්න දැනුමත් වෙන්නේ කොහොමද මේ කියන කාරණා ගැන අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැන් බූස්ටර් එන්නත ගන්න වෛද්‍යතුමනේ මේ මැලිකමක් තියනවද කියලා සමාජලාවට සමාජයේ කතේ කවතක් තියෙනවා. මෙහෙමයි, දැන් අපි මේ කතා කරන අවස්ථාව වෙනකොට කාරණා තුනක් ගැන අපිට හිතෙනවා. පළවෙනි කාරණා තමයි රටේ කොවිඩ් තත්ත්වය, එහෙම නැත්නම් ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා සීග්‍රෙන් පැතිර යනවා, අපි ඒක හැමෝම දන්නවා. දෙවෙනි එක තමයි මේ ඒ සඳහා වූ බූස්ටර් එන්නත, ෆයිසර් එන්නත රජය මගින් නොමිලේ ලබා දෙනවා. ඒ සඳහා මේ සැදී පැහැදී සිටිනවා සෞඛ්‍යංශ සහ රජය. තුන්වන කාරණය තමයි මේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව යම් මැලිකමක් දක්වනවා. ඒක අපට පැහැදිලිව පේනවා කලින් වතාවට වඩා. හැබැයි අනිත් පැත්තෙන් අද දවස විශේෂ වෙනවා. මොකද අද දවස වෙනුවිට බූස්ටර් එන්නත ලබා දීලා වැක්සිනේෂන්, ඒ කියන්නේ මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉතා හොඳින් කරපු එක්සත් රාජධානී එංගලන්තේ මාස් ගලවලා සාමාන්‍ය ජීවිතයට පිවිසෙන්න අදහස් කරනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ රට හොඳ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ජනතාව වැක්සින් එක ගත්තා, ඒගොල්ලෝ මාස් ගලවන්න ලෑස්ති වෙනවා, අදින් පස්සේ සාමාන්‍ය ජන ජීවිතය පැත්තට යන්න. ඉතින් ඒක නිසා මේ කාරණා තුන ගත්තයින් පස්සේ අපි කල්පනා කරනවන්න ඕන මොන වගේ රෝගීන්ද අපිට හම්බෙන්නේ කියලා, විශේෂයෙන් අපේ එදිනෙදා ජීවිතයේදී. දැන් අපි මම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් විදියට පළමුවෙන්ම අපට හම්බෙන්නේ වැඩිහිටියෝ ගත්තොත්, එහෙම වැඩිහිටියෝ තමයි වැඩිපුර මුණ ගැහෙන්නේ. එයින් එකම මාත්‍රාවක්වත් නොගත්ත කට්ටියත් අපට හම්බ වෙනවා. වැක්සින් එක අරගෙනම නැහැ. හැබැයි ඒ අය වැඩිපුර මුණ ගැහෙන්නේ දැඩි සත්කාරයකකේ. ඕ ඊට සමාන ස්ථානයක හැම අවස්ථාවේද 100%ක් නෙමෙයි, ඒක අවශ්‍ය නොවන අවස්ථා තියෙනවා වැක්සින් නොගත්ත කට්ටියට. හැබැයි බොහෝ දෙනා අපිට හමුණ ගහනවා දැඩි සත්කාර ඒකකයක. සමහරලාට අපිට ඔක්සිජන් දෙනවා, සමහරලාට අපිට සිද්ධ වෙනවා ශ්වසන යන්ත්‍ර භාවිතා කරන්න. එතකොට මේ අය දැඩි පීඩනයකින් ඉන්නේ මේ ශ්වසන යන්ත්‍රවලට ගියයින් පස්සේ. ඒ හෝ ඒ ආසන තත්ත්වයට ගියහම අපි දන්නවා මරණය කියන එක ඒ තරම් ප්‍රීතිජනක දෙයක් නෙමෙයි. සමහර කෙනෙක් නැති වෙනවා, එහෙම නැත්නම් මිය යනවා එක පාරටම. සමහරු කියනවා මේ හිටියා මේ නැති වුණා කියලා. ඒක හෘදයාබාධයක් වෙන්න පුළුවන්, අංශභාග තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක විනාඩි ගානකින් වෙන මරණයක්. ඉතින් ගෙදර කට්ටියත් සතුටෙන් ඉන්නවා, එහෙම මුකුත් විඳවීමක් සිද්ධ වුණේ නැහැ, එක පාරටම මේ දේ සිද්ධ වුණා කියලා. මේ මරණය ගැන ලොකුවට කම්පා වෙන්නේ නැහැ. තවත් කට්ටිය මිය යනවා දියේ ගිල්ලා. කියන්නේ ඒක ටිකක් අපහසු මරණයක්. ඒක යම් ප්‍රමාණයක් විනාඩි ගානක් හෝ ඊට වැඩි ගානක් ඒ සඳහා යනවා. නමුත් කොවිඩ් මරණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මම ඒක ගොඩාක් විස්තර කියන්නේ නැහැ. මොකද මිය ගිය අයටත් මිය ගිය අයගේ ගෞරව ඥාතින්ටත් කියන ගෞරවයක් විදියට. හැබැයි ඒක දින යම් ප්‍රමාණයකට චුට්ටක් කියන්න ඕන. මොකද සමහරු ඒ ගැන එච්චර ගණන් ගන්නේ නැති නිසා. අපි දන්නවා ඒක මේ පැයකින් දවසකින් වෙන මරණයක් නෙමෙයි, දවස් ගානක් තිස්සේ සිදුවෙන මරණයක්. හුඟක් වෙලාට තමන්ගේ ආදරණීයයන්ගෙන් පවුලේ කට්ටියෙන් වෙන් වෙලා සිදුවෙන මරණයක්, අනපේක්ෂිත අවස්ථාවක සිදුවන මරණයක්. ඒක චුට්ට චුට්ට, ඒ කියන්නේ හුස්ම ගැනීම අපහසුව, ඒ සියල්ල ටිකින් ටිකෙන මරණයක්. ඉතින් හුඟක් වෙලාට ඒ මරණයට යන රෝගියාගේ ස්වභාවයම මම ආයි කියන්නේ නැහැ. ඒක ඉතා
අපි බිය කරුයි. ඒක නිසා දැන් එකම මේ ඇයි අපි ඒ සඳහා යොමු වෙන්නේ? ඒ කියන්නේ වැක්සින් එක එනකන් අපි බලාගෙන ඉඳලා මෙවැනි බිය කරු මරණයකට අපි ඇයි යොමු වෙන්නේ සහ අපේ ආදරණීයන් ඒ සඳහා යොමු කරන්නේ ඇයි කියන එක අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. ඒ වගේම අපිට හම්බෙනවා රෝහල්වලදී මේ වැක්සින් ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබාගත්ත කට්ටියටත් රෝගේ හැදෙනවා. හැදෙන්නේ නැහැ කියලා එකක් නැහැ. හැබැයි ඒක ගොඩක් වෙලාවට මයිල්ඩ්. ඒ කියන්නේ තරම් බරපතල නැහැ. හැබැයි ඒ අය රෝහලට එන්නේ සමහරු ඉන්නවා පෙනහළු වල ආබාධ තියෙන කට්ටිය, ශ්වසන ආබාධ තියෙන කට්ටිය, පිළිකා එහෙම තියෙන කට්ටිය, වකුගඩු දුර්වල කට්ටිය, වකුගඩු බද්ධ කරපු කට්ටිය. පිළිකා නිසා විවිධ ආකාරයේ කෙනෙක් ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් ගන්න කට්ටිය තමයි වැඩිපුර අපිට හම්බ වෙන්නේ මේ වැක්සින් තුනම ගත්තට පස්සේ. හැබැයි ඒ අය වුණත් එහෙම බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ එයටත් වඩා ලොකු මානසික සැහැල්ලුවකින් එකට ඉන්නවා. ඒක හුඟක් වෙලාට අර එක වැක්සින් එකක් හෝ වැක්සින් දෙකක් ගත්ත කෙනා තුල තියෙනා වූ මානසික ආතතිය වැක්සින් තුනම ගත්ත කෙනා තුල දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා කියන්නේ රෝගේ හැදුනත් ඒ කට්ටිය දන්නවා තමන් එකේ මිය යන්නේ නැහැ, තමන් ගෙදර යනවා කියන එක දන්නවා. ඒක නිසා ලොකු මානසික නිදහසකින් රෝගේ හැදුනත් ඒ කට්ටිය ඉන්නවා. තුන්වෙනුව ඉන්නවා වැක්සින් දෙකක් ගත්ත කට්ටිය, කියන්නේ බූස්ටර් එන්නත ලබා ගන්න බැරි වෙච්ච කට්ටිය. ඒ අය සමහරලාට කොවිඩ් රෝගේ අපි දන්නවා ඒකේ රෝග ලක්ෂණ විවිධාකාරයි. සමහර කට්ටියට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. අහම්බෙන් තමයි ඒගොල්ලෝ පොසිටිව් වෙන්නේ. තවත් කට්ටිය ඉන්නවා තද වුණ තියෙන කට්ටිය, කැස්ස තියෙන කට්ටිය, උගුර රිදෙනවා, හතිය තියෙනවා, ශ්වසන ආබාධ තියෙනවා, හුස්ම ගැනීමේ අපහසු තියෙනවා. ඉතින් ඒකයි තුල හැමතිස්සෙම පසුතැවිල්ලක් තියෙනවා. එතකොට අපිට ඉස්සෙල්ලම කියන එකක් තමයි වගේ රෝගියෙක් කතා කරනකොට මේ අපිට වැක්සින් දෙකක් ගත්තා, තුන්වෙනි වැක්සින් එක හිට ගන්න හිටියා, එහෙම නැත්නම් ලැබෙන සුමාන ගන්න හිටියා, එහෙම හිටියට අපිට ඒක ගන්න බැරි වුණා කියන පසුතැවිල්ල හැමතිස්සෙම ඒගොල්ලොත් තුලින් පෙන්නුම් කරනවා. ඊළඟට අපිට දැන් මම වැඩිහිටිය අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් විදියට මම එච්චර දකින්නේ නැහැ ළමයි. හැබැයි මගේ සහෝදර වෛද්‍යවරුන්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඒ අය දකින්නවා ළමයින් කොවිඩ් රෝගය සඳහා කොවිඩ් රෝගයට ආසාදනය වෙලා රෝහල් ගත වෙනවා. ඒකත් එහෙම සරල නැහැ. සමහරු හිතනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව්, බොහෝ අවස්ථාවල ළමයින්ට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක හැම විටම එහෙම වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී යම් අමාරුකම් ඇති වෙනවා, විශේෂයෙන් ඔය පෝස්ට් කොවිඩ් ලක්ෂණ හැම ගොඩක් ළමයි පෙන්නුම් කරනවා. ඒ අරුණාම ගර්භණී මාතාවන්. ගර්භණී මාතාවන් ගත්තත් අපි පැහැදිලිව දකිනවා අපිට දත්ත උඩාක් තියෙනවා පෙන්නුම් කරන්න. බූස්ටර් එන්නද දක්වා ගත්තා ගර්භණී මාතාවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම නියමාකාරයෙන් ඒ වැක්සින් ගත්තේ නැති කට්ටිය ගැටලුවට මූණ දෙන අවස්ථා අපි දකිනවා. හොඳයි, දැන් ඉතා වැදගත් කාරණයක් ඔබතුමා මතු කළේ. දැන් මා දැක්ක එක්තරා මාධ්‍ය හමුවක ඔබතුමා ඉතාමත්ම සංවේදී එළමුත් බරපතල දැනෙන ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ සමහරු බූස්ටර් ගන්න මැලුණා. ඔවුන් ප්‍රශ්න කළා, මේක මේ අරයා කිව්වෝ, මෙයා කිව්වෝ, මෙහෙම වුණා, දරුපල නැති වෙන්න පුළුවන්, ලිංගිකත්වයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඊට පස්සේ විවිධ රෝග හැදෙන්න පුළුවන්, අප්‍රාණික වෙන්න පුළුවන්, මේ කියන කාරණා කිව්වට පස්සේ මේ රෝගී නිවසනවා කියලා වෛද්‍යතුමා ඔබතුමාගේ පමුලේ අය මේ බූස්ටර් ගත්තද? එතකොට වෛද්‍යවරුන්ගේ පෞල්ලය ගත්තද? එහෙම ගත්තනම් විශ්වාසයක් ඇති විදිහින් මට්ටමක් සමාජයේ තිබෙනවා. එහෙම කතිකාවතක් තියෙනව නේද? ඔව්. දැන් ඒක පෞද්ගලික ප්‍රශ්නයක් වුණත් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා මේ වන විට ෆයිසර් එන්නත ලෝකේ බිලියන් 2කට වඩා ජනතාවකට ලබා දීලා තිනවා. බිලියන් 2ක් කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. අපේ රටේ ඉන්නේ මිලියන් 20යි. එතකොට මෙවැනි එන්නතක් බිලියන් 2කට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ එන්නතේ අතුරු ආබාධ තියෙනවා. එතකොට මේ සඳහා මුල් වටේම මේ එන්නත ලබා ගත්තේ යුරෝපය, ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල්. එතකොට අපි දන්නවා මේ හැම රටකම කිසියම් ඖෂධයක අතුරු ආබාධ පිළිබඳ දැඩි සංවේදීතාවයක් ජනතාව වගේම සෞඛ්‍ය අංශත් දක්වනවා. එතකොට ඒ ආකාරයේ මේ අතුරු ආබාධ තියෙනවා නම් අපිට මොනම ආකාරයකවත් බිලියන් 2ක් මේ එන්නත ලබා ගන්න දෙන්න පුළුවන්කම නැහැ. එතකොට ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බටහිර වෛද්‍යවරු විදියට අපි යන්නේ අර කටෙන්
කියන වචනය නෙමෙයි මේ හැඟීමක් නෙමෙයි අපට එන දත්ත අනුව ඉතින් අපට එහෙම ආකාරයක සැකයක් හිතාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ අනුව දැන් මගේ පුද්ගලිකව අහපු නිසා මගේ මම නැහැ පියාට අවුරුදු 92ක් මම මගේ පියාට එන්නත් කරන්නේ සම්පූර්ණ මුල් එන්නත් කරන්නේම බූස්ට් එන්නත් එක්කම ලබා දුන්නා. ඒ වගේම මගේ භාර්යාවගේ අම්මයි තාත්තයි අපිත් එක්කම ඉන්නේ. ඉතින් ඒ දෙන්නටත් අවුරුදු 80 ගණන් ඒ දෙන්නත් සංකූලතා සහිත රෝග තියෙන කට්ටිය දෙය අයටත් අපි ඒක ලබා දුන්නා. ඒ සඳහා අපට කිසිම ආකාරයක චකිතයක් තිබුණේ නැහැ මේ එන්නත ලබා නොදිය යුතුයි කියන එක. මොකද අපට ලැබෙන දත්ත අනුව කියන්නේ අපි සෞඛ්‍ය විද්‍යාත්මක හිතුවහම සහ අපි මේ රෝගය සඳහා ඒක ඇතුළෙම ඉන්න නිසා කියන්නේ අපි ප්‍රතිකාර කරනවා අපි කියවනවා අලුතෙන් එන නිර්ණායක කියවනකොට අපිට තේරෙනවා එහි වැදගත්කම ඉතා වැඩි කියලා. ඒ වුණාම අපි දන්නවා මේ කොවිඩ් රෝගේ හැදුනොත් එහෙම එහි විශේෂ කාරණා දෙකක් ගැන කතා කරනවා. එකක් ඉන්ෆ්ලමේෂන්, ඒ කියන්නේ ආසාදනය කියන එක. ඒක මල්ටි සිස්ටම් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඟේ හැම ඉන්ද්‍රියයකටම මේක යනවා. ඒක හෘද වස්තු වෙන්න පුළුවන්, පෙනහළු, මොළය, වකුගඩු, ලිවර් එක, ස්නායු ඒ ඕන එකට එක බලපාන්න පුළුවන්. දෙවෙනි එක තමයි බරපතලම කාරණේ ත්‍රොම්බෝසිස්. ඒ කියන්නේ රුධිරේ කැටි ගැසීම. අපි තාම දන්නේ නැහැ කෙනෙකුට රුධිරේ ඒ ත්‍රොම්බෝසිස්, ඒ කියන්නේ රුධිරේ කැටි ගැසීම සම්බන්ධයෙන් කොච්චර කාලයක් ඒක තියෙනවද අපි ඒක දන්නේ නැහැ. අපි ඒ කැටි ගැසීම ත්‍රොම්බෝසිස් කියන ක්‍රියාවලිය වැඩි වෙන බව අපි අනිවාර්යයෙන්ම දන්නවා. එතකොට ඒ අනුව අපි දන්නවා හෘදයාබාධ සහ අංශභාග වැනි රෝග තත්ත්වයන් ඉතා අඩු වෙන්න පුළුවන්. ලෝකයේ අපට එන දත්ත අනුව පෙන්නුම් කරලා තියෙනවා ඒ කණ්ඩායම් විදිහට ගත්තහම හෘදයාබාධ වලින් හැදෙන එකම වැක්සින් එකක්වත් ගත්තේ නැති කෙනෙක් හෘදයාබාධයකට හෝ අංශභාගයකට හැදීමේ ප්‍රවණතාව විතා වැඩි. ඒක බොහෝ සෙයින් අඩු වෙනවා වැක්සින් දෙකක් ගත්තහම, වැක්සින් තුනම ගත්තහම, බූස්ටර් එන්නත් ලබා ගත්තහම එම ප්‍රවණතාවය බොහෝ අඩු වෙනවා. මේ අපි කිසි කෙනෙක් කවදාවත් නොමැරින්න ඉන්නව නෙමෙයි. නමුත් අපට තියෙන දත්ත අනුව අපට පෙන්නුම් කරනවා මේ වැක්සින් තුනම ලබා ගත්තාම, විශේෂයෙන් බූස්ටර් එන්නත් ලබා ගත්තාම කෙනෙකුට හෘදයාබාධයක් හෝ අංශභාගයක් හෝ අනත් රෝග තත්ත්වය අඩුවී හැදීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒ නිසා අපි හුඟක් වෛද්‍යවරු බොහෝ අය මම හිතන හැමෝම මගේ තමන්ගේ දෙමව්පියන්ට මේ එන්නත ලබා දීලා තියෙනවා. ඒක නිසායි අපි මෙහෙම අපි ජනතාවගෙනුත් ඉල්ලන්නේ අපිට ඒ කියන්නේ විශ්වාසයක් තියෙන නිසා. හැබැයි මේ වෙලේ ලෝක කාලයත් එක්ක මේක අලුත් රෝග, අලුත් වැක්සින් මේ අවුරුදු 10කට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක ගැන අපි තාම දන්නේ නැහැ. මේ රෝගය අලුත් රෝගයක්. නමුත් දැනට අද දවසේ තියෙන එවිඩන්ස් එහෙම නැත්නම් සාක්ෂි මත, වෛද්‍යාත්මක සාක්ෂි මත වැක්සින් එක ලබා දීම අපි හිතනවා හොඳයි කියලා. මොකද අපි දන්නවා හැම බෙහෙතකම හැම ඉන්ජෙක්ෂන් එකකම යම් ආකාරයක අතුරු ආබාධ තියෙනවා කියන එක නවත්තන්න බෑනේ. ඔව්, ඉතාලි පැහැදිලි කාරණේ. ඔව්, එතකොට දැන් අපි හිතමු අතුරු ආබාධ ගැන කතා කරාම අපි කාටවත් කිසිම අතුරු ආබාධයක් නැති බෙහෙතක් හොයාගන්න බෑ. පැනඩෝල් පෙත්තක, පැරසිටමෝල් පෙත්තක උනත් ඒක තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි හොඳට එන්නත් කරන්නේට හුරු පුරුදු රටක්. ඒතර අපි පොඩි කාලේ අපේ එන්නත් අපිට එන්නත් ලබාගෙන දීම පිළිබඳ කොතනවත් ගැටලුවක් වුණේ නැහැ. අද දවසෙත් එහෙමයි. ළමයින්ට පවා එන්නත් දෙන්න දෙමව්පියෝ පෝලිමේ ගිහින් ඒ එන්නත් ලබා දෙනවා. එතකොට ඒ එන්නත් වලදී අපි ගැන නැවත නැවත අහන්නේ නැහැ. මෙතෙන්දිත් එහෙම බරපතල අතුරු ආබාධයක් තියෙනවා නම් මම කිව්වා වගේ මේ අපිට මේ එන්නත් එහෙම ලබා දීමේ හැකියාවක් නැහැ ජනතාවට. නමුත් ඉතින් යම් අතුරු ආබාධ තියෙන්න පුළුවන්. දැන් සමහරලාට කෙනෙකුට අපිතුමු එන්නත දුන්නයින් පස්සේ ඒ එන්නත දී එන්නත් කරන්නේ සිද්ධ වෙච්ච අත වගේ තැනක එතන වේදනාවක් තියෙන්න පුළුවන්. ඒක දවස් කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි හුඟක් වෙලාවට කියනවා පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබා ගන්න කියලා. එතකොට සමහර කෙනෙකුට දවසක් හෝ දෙකක් උන තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් සාමාන්‍ය තත්ත්වයක්. අපි දන්නවා අපිට වෙනත් එන්නතක් ලබා දුන්නත් දවස් දෙකක් අපිට උණ තියෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ අපිට මතකයි අපේ දෙමව්පිය අපිට කියනවා ඒ එන්නත් කරණයට අපි භාජනය කරාම පොඩක් විවේක ගන්න, ඉස්කෝලේ යන්න එපා, එහෙම නැත්නම් අද වැඩට යන්න එපා,
ඔයි වගේ තියෙනවා නාන්න නැතුව ඉන්න එක නම් අවශ්‍ය නැහැ නාන්න පුළුවන් ඒ උනාට ඉතින් කියලා නාන්න එපා ඒ වගේ අපේ සමාජය තුළ මේ සඳහා වූ හදාගත්තු ක්‍රමවේදයක් තියෙනවා සරල සරල ක්‍රමවේදයක් තියෙනවා ඉතින් ඒ ක්‍රමවේදයේ මෙතනටත් අදාළයි ඒකට තමන් ඒනත් කරන්නේ වැඩි කරගත්ත දවසේ පොඩ්ඩක් විවේකයෙන් ඉන්න එක්සර්සයිස් කරන්න යන්න එපා පොඩ්ඩක් ඒ කියන්නේ අවබෝධයකින් ඉන්න පැරසිටමෝල් වගේ ඖෂධයක් ගන්න සමහරලට ඒතර පොඩි වේදනාවක් එන්න පුළුවන් ඇතැම් අවස්ථාවලදී දැන් අපිට වෙන රෝගීන් කියනවා මේ මට දැන් එන්නත ගත්තට පස්සේ මගේ කකුල් රිදෙනවා කියනවා එතකොට සමහරවිට අපි මේ ගැන ටිකක් බැලුවහම ඇයි මේ කකුල් රිදෙන්නේ කියලා හුඟක් කරාට මේ දන හිසේ වේදනාවක් ගොඩක් අටි කියනවා ඉතින් බැලුවහම මේ තනත්තා හෝ තනත්තිය විශේෂයෙන් කාන්තාවක් නම් අවුරුදු 50කට පස්සේ අපි දන්නවා ඒ අයගේ අර ඔසප්පීම නැවතුනහම ඒ අය අවුරුදු 50කට වතර පස්සේ ඒ තමන්ට තියෙන හෝමෝනවල තියෙන උදව්ව දැන් ඒ කියන්නේ කෙනෙක්ගේ හෝමෝන ක්‍රියාවලිය නැවතුනහම තමයි ඒ තනත්තියගේ ඔසප්පීමේ ක්‍රියාවලිය නවතින්නේ ඊට පස්සේ ඒ හෝමෝන නොමැතිවීම නිසා ඒ අයට එහි බලපෑම ඉස්සෙල්ලාම එන්නේ මාංශ පේශීන් වල සහ ජොයින්ට්ස් වල. ඉතින් එහෙම නැත්තම් නිදා ගන්න බැරි වෙන එක. ඒ වගේම නැත්තම් දාඩිය දාන ගතියක්. එතකොට දැන් හිතනවා මම මේ ඒ ගතිය ආවහම හිතනවා මට මේ ඉන්ජෙක්ෂන් එක නිසයි ඒ ගතිය ආවේ කියලා. තවත් කෙනෙක් කියනවා මගේ කකුල් දෙක හිරි වැටෙනවා කියලා. ඉතින් අපිට අමාරුයි මේ කකුල් දෙක හිරි වැටෙනවා කියන එක අර ස්නායු පිළිබඳ විශේෂිත පරීක්ෂණයක් නැතුව කියන්න ඒ කියන්නේ නර්ව කන්ඩක්ෂන් ස්ටඩි එකක් වගේ. එතකොට අපි ටිකක් බැලුවහම අපිට හිතෙනවා සාමාන්‍ය විදියට මේක ඒතනත්තාට කාලයක් තිස්සේ දිය වැඩියාව තියෙනවා. ඒක තමයි තියෙන්නේ අර මේක අර නිකන් වැක්සින් එකත් එක්ක පටලවා ගත්තා කියලා. හැබැයි මම නැවතත් ඉතින් කියන්න ඕන මේ හැම දෙයක්ම අලුත් රෝගියත් අලුත් එන්නතත් අලුත්. එතකොට හැබැයි එන්නත නිසා වීමේ හැකියාව අඩුයි. අපිට කාටවත් කියන්න බෑ කවදාවත් 100%ක් නිකුත් වෙන්නේ නැහැ කියලා. අපි අවුරුදු 10කට පස්සේ රෝගෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වගේම එන්නතෙන් වෙන්නේ මොකද්ද කියලාත් දන්නේ නැහැ. නමුත් අද දවසේ අපිට තියෙන සාක්ෂි අනුව එහෙම බරපතල ආකාරයව නැහැ. හුඟක් වෙලාවට කෙනෙකුගේ නිදා ගැනීම අපහසුයක් ගැන කියනවා. එතකොට අපිට පේනවා ඒකට හේතුව වෙනත් හේතුවක්. මක් හරි මානසික ආතතිය. එහෙම නැත්නම් කෙනෙක්ගේ ළමයි ලංකාවෙන් පිටට ගිහිල්ලා එහෙම නැත්නම් තව කෙනෙකුට තරුණ කෙනෙක් වුණත් එයාගේ විභාගයක් එහෙම නැත්නම් එයාගේ කාර්යාලයේ ප්‍රශ්නයක්. ඉතින් හැමතිස්සෙම මේ අතුරුආබාධ කියන ඒවා මේ හරියටම අපිට මේ කියන්න බෑ. ඒ කියන්නේ තව කෙනෙක් කියනවා ඒත් දැනත් වගේ කෙට්ටුනා කියනවා ඇඟිලි හිරි වැටුණා කියනවා හන්දිය රෙදිලා කියනවා ඒ වගේ හරිම නන් ස්පෙසිෆික් හරියටම කියන්න බැරි රෝග ලක්ෂණ කියන්නේ. හැබැයි ඒ ගැන දිගින් දිගට අහනකොට අපට වෛද්‍යවරු විදියට හිතෙනවා ඒකට හේතුව එන්නතම නෙවෙයි වෙන දෙයක්. නමුත් මේ දෙක එකට ඕවර්ලැප් වෙලා කියන කෙනා ඒක නිසා මෙයා හිතනවා මේ එන්නත නිසයි මේක එන්නේ කියලා. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් තව එකක් තමයි මේ කෙනෙකුට උණ ගන්නවා නම් දැන් අපි මං කිව්වා එන්නත ගත්තාම එන්නත නිසා උණ ගන්න පුළුවන් දවසක් හෝ දෙකක්. හැබැයි එන්නත ගත්තට පස්සේ දවස් 4ක් 5ක් උණ ගන්නවා නම් හිතන්න ඕන දැන් අපිට එහෙම උදවියක් වෙනවා. එන්නත ගත්තට පස්සේ දවස් 4ක් 5ක් කියලා එන්නත නිසා උණ ගත්තා කියලා gedet වෙලා ඉන්න කට්ටිය. දැන් එන්නත ගත්ත අවස්ථාවේදී එතනටට වෙන රෝගයක් එන්න පුළුවන්. සමහරලාට ඒක කොවිඩ් රෝගේ වෙන්නත් පුළුවන්. මොකද එන්නත දැන් අද ගත්තට ඊට ඒ වෙනකොට හෝ ඊට පස්සෙන්ද එන්නත ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා එතනටට කොවිඩ් රෝගේ හැදිලා තිබුණා වෙන්න පුළුවන්. දැන් අපි දන්න හුඟක් වෙලාට අපිට දැන් ඉන්නේ ඔමික්‍රෝන් වැරයිටි ප්‍රභේදය. එහෙම නැත්නම් ඩෙන්ගු වෙන්නත් පුළුවන්. අපි දන්නවා මේ දවස්වල ඩෙන්ගු බොහෝ විට තියෙනවා. එතකොට සමහරු එන්නත නිසා කියලා උණ හැදිලා හොඳටම අමාරු වෙලා ස්ප්‍රෝහලට එනකොට මෙයා ඩෙන්ගු නිසා රුධිරේ පට්ටිකා ප්‍රමාණය අඩු වෙලා සමහර කට්ටියට අභ්‍යන්තර ලේ ගැලීම් පවා සිද්ධ වෙලා එහෙම නැත්නම් අර ෆ්ලුයිඩ් ලීකේජ් එකක් අපි කියනවා. ඒ වගේ තත්ත්වෙන් අපවස්ථාවක් තියෙනවා රෝගීන්. සහ වෙනත් රෝග වෙන්න පුළුවන්. අපි දන්නවනේ සමහර ටයිෆොයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මී උණ වෙන්න පුළුවන්. වෙන මොකක් හරි රෝගයක් වෙන්න පුළුවන්. එතකොට දවස් උණ එන්නත අරගෙන දවස් 3-4-5ක් යනවනම් මේ ඒ උණ දිගින් දිගට තියෙනවනම් හැමතිස්සෙම හිතන්න ඕන මේක වෙන රෝගයක් වෙන්න පුළුවන් එන්නත නිසා නෙමෙයි කියලා මේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න අවශ්‍ය කරනවා. අපි දන්නවා දැන් මේ කොවිඩ් රෝගය ගැන කතා කරන විට මෙහි මූලික අංගය තමයි රෝගෙන් වළක්වා ගැනීම. රෝගේ වළක්වා ගැනීම සඳහා විදිහ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඉස්සරින්දම කතා කරපු දේ. ඒ කියන්නේ අපි මාස්ක් එකක් දාන එක. දැන් අපි දෙන්නම් මාස්ක් දාගෙන ඉන්නේ.
ඒවගේම අපි මීටරය දුර තියාගන්න එක පරතරය පරතරය තියාගන්න එක ඒ අරුණ හමිතින් අපි දන්නවා රෝගී තත්ත්වයක් ආවොත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා සහ අනිත් අයට ඒ රෝගේ බෝ කරන්න නැතු ඉන්න ඕන ඒ අරුණ හම අනවශ්‍ය ගමන් නොගිහින් ඉන්න ඕනේ අපි කාලයක් තිස්සේ මේක කරනවනේ දැන් නැත්නම් ඉතින් අපි ඉස්සර වගේ පාටි දාන්නේ නැහැ මගුලට සීමා පැන වෙනවා ඒ වගේ අපේ ජීවිතය අපේ සමාජ ජීවිතය බොහෝ දුරට සීමා වෙලා තියෙනවා ඉතින් අපි මිනිස් විදිහට අපි මේක කරන්නේ ඉතා පහසුයි ඒකයි මම කිව්වේ දැන් එංගලන්තයේ සාර්ථක වැක්සින් ප්‍රෝග්‍රෑම් එකකට පස්සේ ඒගොල්ලෝ රට විවෘත කරන්න හදනවා ඒ කියන්නේ අපිට අපිට තියෙන මේ මානසික අසහනය මානසික ආතතිය අපිට එළියට යන්න බෑ අපිට පාටි එකක් දාන්න බෑ අපිට දෙමව්පියෝ බලන්න යන්න බෑ හැබැයි ඒ වගේ අපිට තියෙනනේ ලොකු ඒ කියන්නේ කලකිරීම එතකොට අපිට එකට එක විසඳුමක් තමයි මේ බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් අපිට විශාල හිතට සහනයක් ලැබෙනවා එතකොට සමහර වැඩි හිටියෝ මගින් ප්‍රතිකාර ලබා ගන්න ඉන්න කට්ටිය කියනවා ડોක්ටර් මම එළියටවත් යන්නේ නැහැ කියලා බොහොම කනගාටුවෙන් කතා කරනවා. එතකොට ඉතින් ව්‍යායාම වලට යන්නෙත් නැහැ කියලා. තොට්ටුවත් බහින්නේ නැහැ කියලා. ඉතින් ඒකත් එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයිනේ. ඒ කියන්නේ අපි දන්නවා කෙනෙක් දැන් කොච්චර කල් එක නොකර ඉන්නද. වැඩිහිටි කෙනෙක් තමන්ට දිය වැඩිය අදිරුදිර පීඩනය තියෙනවා නම් ව්‍යායාම වල ඉඳෙන්න ඕන. එළියට යන්න ඕන. එතකොට ඉතින් අපි අපේ ඔළුවේ තියෙන යම් මූලධර්ම මාස්ක් එකක් දාන්න. හැබැයි ඉතින් ඇවිදින මන්තිරුවකදී හැමෝම ඇවිදිනවා නම් කට්ටියකට වෙලා කතා කරන්නේ නැත්නම් ඇවිදින අවස්ථාවේදී මාස්ක් එක අයින් කරගන්න පුළුවන්. හැබැයි කෙනෙක් මුණ ගැහුනොත් ටක් ගාලා මාස්ක් එක දාගන්න ඕන. තනියෙන් ඇවිදිනකොට පුළුවන් කෙනෙක් මුණ ගැහෙනකොට ටක් ගාලා දාගන්න ඕන. මොකද ඒක ව්‍යායාම සඳහා නෙවෙයි ඇවිදින මන්තිරුවක් හෝ එහෙම නැත්නම් ඉතින් ඇවිදින මන්තිරුව රට පුරා නැහෙනේ. එතකොට පාරක් වෙන්න පුළුවන්. අතුරු පාරක් වෙන්න පුළුවන්. එතකොට තමන්ට ඒක එහෙම නැත්නම් තමන්ගේ අපේ ගෙවල් ගාවුන තරම් තියෙනනේ අතුරු පාරව. එතකොට අතුරු පාරකදී නම් මාස්ක් යම් ප්‍රමාණයකට දාන්න ඕන මිනිස්සු ගොඩක් හම්බෙන නිසා ඒක ඇවිදීම සඳහාම වෙන්කරුතරක් නෙමෙයි. නමුත් ඒක ගැන තමන්ට අවබෝධයක් තියෙනවා. හැබැයි ඉතින් තුන්වෙනි මාත්‍රාවත් ලබා ගත්තට පස්සේ රෝගය හැදුනත් බරපතල වීමේ හැකියාව අඩු නිසා සාදානෝ කෙනෙකුට හිතන්න පුළුවන් මම දැන් ටිකක් ඇවිදින ගියාට කමක් නැහැ කියලා. හැබැයි ඉතින් අපේ ඔළුවේ හැමතිස්සෙම අපි කියපු මූලික මූලධර්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාස්ක් එක අත සේදීම දුරස්ථභාවයේ පරතරය සහ යම් රෝග ලක්ෂණ આવුත් පැත්තකටලා ඉන්න ඕනේ කියන එක. හැබැයි දැන් අපි තාමත් රෝග ලක්ෂණ තියෙනකොට කටි එළියට යනවා. ඇවිල්ලා ප්‍රතිකාර ගන්න හදනවා. දැන් ඊයේ මට කෙනෙක් ආවා. යට ඒක පොසිටිව්. මේ දවස් දෙක තුනයි ඇවිල්ලා මේ ඒක පොසිටිව් යට අමාරුයි කියලා දැන් මම මහා එයා පොඩ්ඩක් එළියට යන්න කියලා කිව්වා. මොකද එතන තව රෝගීන් ඉන්නවා, කාර්ය මණ්ඩලේ ඉන්නවා. අපි මාස් දාලා හිටියත් අත සේදුවත් ඉතින් අර නමුත් අපිට වගකීමක් තියෙනවා මේ රෝගය ගැන අනිත් අයට ඒ රෝගය නොදී සිටීම. ඒත් හැමෝම මේ කරන්නෙත් නැහෙනි. දැන් අර ඊයේ මා මුණ ගැහෙන්න ආපු තැනත්තා මේ ඔක්කොම දැනගෙන එයා එනවා අර සෙනගස්සෙන් මේ ડોක්ටර් කෙනෙක් හම්බෙලා බේටියක් ගන්න. ඒත් ඒ අපි හැම කෙනෙක්ම ඒ අපි සමාජ වගකීම. ඒ සමාජ වගකීම මේ කාර්යයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. මම ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේ හොඳයි තමන්ගේ මේ බූස්ටර් එන්නත් ලබා ගැනීම. මොකද අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැම කෙනෙක්ම තමන්ගේ සමාජ වගකීම මේ කාර්යයෙන් ඉෂ්ට කරයි කියලා. කෙනෙක් තමන්ගේ රෝග ලක්ෂණ එක්ක අර ජනතාවට එන්න පුළුවන්. සහ රටත් ආණ්ඩුවත් එක වෙලාවකදී කියන්න ඉඩ තියෙනවා. දැන් හැමෝම වැක්සින් එක ගහලා ඉවරයි. එතකොට දැන් එළියට අවිල වැඩ කරන්න කියලා. එතකොට සමහරලාට රෝග ලක්ෂණ තියෙන කට්ටියට වැඩට එන්න කියන කාලයකුත් එන්න ඉඩ තියෙනවා. මොකද අපි රටේ ජනතාවගේ විශාල ප්‍රමාණයක් වැක්සින් එක අරගෙන නම් බූස්ටර් වැක්සින් එකත් අරගෙන නම් එතකොට ආයි මොනම ආකාරයකට හේතුවක් නැහැ රටක් වහන්න කවදාවත්. නිවාඩු ගැනීමේ අවස්ථාව තියෙන්නේ මං හිතන්නේ උණ තියෙන කැස්ස හැම්බිරිස්සාව තියෙන දවස් ටිකේ විතරයි. එතකොට ඊට පස්සේ තැනත්තා හැකියාවට එන්න ඕනේ. හැකියාවට එන්න ඕනේ. මොකද හැමදාම නිවාඩු දීගෙන අයින් කරගෙන ඉන්න බෑ. වාගෙන ඉන්න බෑ. එතකොට ඉතුරු වෙන්නේ බූස්ටර් එක ගත්තේ නැති කට්ටිය. ඒ අරුණාම දැන් මේ ගෙනත් තියෙන වැක්සින් වලටත් යම් ආයු කාලයක් තියෙනවා. එතකොට තමන්ගේ ආයු කාලය ඇතුළතදී ඒ බූස්ටර් වැක්සින් එක ගත්තේ නැත්නම් ඒ වැක්සින් එක නැති වුණාට පස්සේ ආයි බූස්ටර් වැක්සින් එකක් ගේන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ.
එකක් නම් ඒක මිල අධිකයි. එතකොට ඒකට සීමිතයි. සීමිතයි. ඊටත්ලා මිල අධිකයි. අපි දන්නවා අපේ ඩොලර් ප්‍රශ්නේම තියෙනවා දැන්. එතකොට අනිත් එකෙන් කවුරු හරි කෙනෙක් තීන වැක්සින් එක ගහගන්න නැතුව මේ නිකන් දෙන්නේ. එතකොට ඒක අපහු ගියාම අනිත් ආයිත් බදු ගියෝනේ ජනතාවගේ මුදලින් ආයිත් වැක්සින් කිනක් දෙන්න ඕනද කියන එක අනිත් කට්ටිය අහන්න පුළුවන්. ඒක මොකද ඒකට කවුරු හරි ඒකේ වියදම දරන්න ඕන. අන්තිමට ඒක යන්නේ ජනතාවටම තමයි. මේ හැම කාරණයක්ම ගත්තත් මට හිතෙන්නේ හොඳයි මේ තීන වැක්සින් එක මේකේ දින පහුවෙන්න ඉස්සෙල්ලා මේක ආපහු යන්න ඉස්සෙල්ලා මේ වැක්සින් එක ගහගත්තාම තමන්ටත් හොඳයි, තමන්ගේ සේවා ස්ථානයටත් හොඳයි, තමන්ගේ නෑදෑයින්ටත් හොඳයි, සමාජයටත් හොඳයි, සමාජයටත් හොඳයි. එතෙන්දී මම මොහොතක් දෙන්න ඇමතුමක් තිබෙනවට සම්බන්ධ කරන්න පුළුවන්. ආයිබෝන් සමුදාසන කුම කවුද කොහෙන්ද? හොඳයි, විවිධ ප්‍රචාර ගැන එතුම කියන්නේ කාරණා කිහිපයක්. ඔව්, අපි කට්ටිය ඇත්තටම මේ පරීක්ෂණයට භාජන වෙනව නෙවෙයිනේ, බොහොම අමාරු වෙන්නේ අපි ගත්තේ. ඒ කියන්නේ දැන් ඒක යුරෝපයයි ඇමරිකාවයි එංගලන්තේ ඉස්සෙල්ලාම කරේ ඒගොල්ලන්ගේ කට්ටියට ගහගත් එක. හරි අමාරුවෙන් තමයි අපි දන්නවා. ඒ අතින් අපේ රට වාසනාවන්තයි. අපිට අපි වගේ ආසියාවේ අප්‍රිකාවේ රටවල් ගත්තහම අපි ටිකක් කලින් අපිට ගන්න පුළුවන්කම තිබුණා. අනිත් සමහර අප්‍රිකානු රටවල් වලට ආසියානු රටවල් වලට වඩා. ඒ කියන්නේ ඒ කට්ටිය මුලින් Tamanට ගහගත්තා. තමන් ආරක්ෂාව ඉතුරු වෙනකොට තමයි දැන් අපිට මේවා දෙන්නේ. එතකොට මේක අපිට පරීක්ෂණයකට භාජනය කිරීමක් කොහෙත්ම එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැක්සින් එක අරන් අර Tamanට දින කට්ටිය Taman බෙදාගෙන Tamanට වැඩිපුරත් බෙදා තියාගෙන ඊළඟට හදිසියක් වුණොත් ගන්නවට Tamanට ස්ටොක් එකකුත් තියාගෙන ඊටත් පස්සේ තමයි අපට දුන්නේ. ඒ වාසනාවකට අපි වගේ ලංකාව වගේ රටක් පුළුවන්කම තිබුණා අනිත් සමාන රටවල් වලට වඩා ඉස්සෙල්ලා මේ වැක්සින් එකෙන් ටිකක් කොහොම හරි ගන්න. ඒක නිසා එහෙම තර්කයක් නැහැ. හැබැයි සමහරු තර්ක කරනවා මේ හෘදයාබාධ සහ මේ අංශභාග තත්ත්වයන් සම්බන්ධයෙන්. ඒ කියන්නේ සමහරු හිතනවා මේ දැන් අපට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එන රෝගීන් කියන එකක් තමයි මේ අපේ ගෙවල් ගාව කෙනෙකුට වැක්සින් බූස්ටර් එක ගත්ත සුමානකට පස්සේ අංශභාගයක් හදනවා. නැත්තම් තමන්ගේ නෑදෑයෙකුට කොහේ හරි තැනක ජීවත් වෙන නෑදෑය කෙනෙකුට අංශභාග තත්ත්වයක් හැදුනා බූස්ටර් එක ගත්තට පස්සේ. එහෙම නැත්තම් තමන්ගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගේ අම්මට හරි තාත්තට හරි හෘදයාබාධයක් හැදුනා ඊට සුමාන දෙකකට කලින් මෙයා බූස්ටර් එන්නත ලබාගෙන තිබුණේ. අර ඒක හරිම බහුලව යනවා. ඒකට ඒක සාධාරණ බියක්. ඒයි මෙහෙම බූස්ටර් එකක් ගත්ත කෙනෙකුට ඒ බූස්ටර් වැක්සින් එක ගත්ත කෙනාට හෘදයාබාධයක් හැදුනා කියන එක. එහෙම නැත්තම් ඒ මලගෙදරකට ගියාම හැමෝම මේ ගැන කතා වෙනවා. මෙයා මේ වැක්සින් එක ගහලා තිනවා, වැක්සින් එක අරගෙන හරියටම මාසයයි, එහෙම නැත්තම් හරියටම සති 3යි අංශභාගයක් ආවා, එහෙම නැත්තම් හෘදයාබාධයක් හැදුනා. ඒ ගැන ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ මලගෙදර හෝ ආසන්න ප්‍රදේශවල නෑදෑයෝ ඒකමනේ ඒක කටකතාවක් විදිහට යනවා. මේ අහවල් ඔපි තැන ගමේ අහවල් කෙනාට බූස්ටර් එක ගහලා හાર્ට් ඇටැක් එකක් හැදුනා. එහෙම නැත්නම් අහවල් ප්‍රසිද්ධ කවුරු හරි කෙනෙක් පුද්ගලෙක් වෙන්න පුළුවන්, එයා බූස්ටර් ගහලා හිටියේ එයාට හાર્ට් ඇටැක් එකක් හැදුනා. ඉතින් අපි දන්නවා ඒක දත්තවලට ගියහම රටේ එක්තරා ඒ තමන්ගේ වයස් කාණ්ඩයේ අනුව කොහොමත් කෙනෙකුට හાર્ට් ඇටැක්යක් හැදෙනවා, අංශභාග තත්ත්වයක් හැදෙන්න පුළුවන්, ඒ වගේම මිය යන්නත් පුළුවන්. ඒතර මේ රටේ මිනිස්සු මිය යන හේතු බැලුවහම එයි ප්‍රධානම හේතුව තමයි හෘදයාබාධයක් හැදෙන එක. මොකද අපි උපදිනා වගේම ඒ වගේම මිය යනවා. ඒතර මිය යන හේතුවක් තියෙන්නෙපායි. ඒතර මිය යන හේතුව රටේ වැඩිපුරම තියෙන්නේ හෘදයාබාධයක් හැදීම හෝ අංශභාග තත්ත්වයක් ඇතිවීම. එතකොට මේ හෘදයාබාධයක්
ඇතිවෙන ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛන මං හිතන්නේ අපි විශේෂයෙන් ලබා ගත යුතුයි හරියාකාරයෙන්. නමුත් මට මම පොඩ්ඩක් බැලුවහම අපිට තියෙන සංඛ්‍යාලේඛන අනුව අපිට පේනවා 2019 කියන්නේ කොවිඩ් වලින් අපේ රට මේ තරම් පීඩාවට ලක් වෙන්න ඉස්සෙල්ලා රටේ මිනිස්සු මිය ගිය ප්‍රමාණය අවුරුද්ද පුරා මිය ගිය ප්‍රමාණය දින ගණනින් බෙදුවහම දවසකට හෘදයාබාධයකින් මිය යන ප්‍රමාණය රටේ 500ක් විතර වෙනවා. අංශභාග තත්ත්වයකින් දිනකට මිය යන ප්‍රමාණය 150ක් විතර වගේ නෝ. ඒ කියන්නේ 450ක් අපිට 600ක් කියලා එහෙම නැත්නම් 500ක් කියලා මේ දෙකේ මිය යන ප්‍රමාණය. ඉතින් අපි ඒ අරුණහම එතකොට ඒ කියන්නේ හැම දවසකම යම් පුද්ගලයෝ යම් ප්‍රමාණයක් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයකින් මිය යනවා. එතකොට අපේ ගමේ වෙන්න පුළුවන්, අපේ කාර්යාලයේ වෙන්න පුළුවන්. එතකොට මේ මිය යන ප්‍රමාණය වයස් ප්‍රමාණය අනුව වයස් ප්‍රභේදය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරලාට තරුණ හાર્ට් ඇටැක් වලින් තරුණ කෙනෙක් මේ යන්න පුළුවන්, වයස වයෝවෘද්ධ පුද්ගලෙක් අංශභාගයේ මිය යන්න පුළුවන්. ඒක ඒ වයසත් එක්ක සිද්ධ වෙන දෙයක්. එතකොට දැන් අපි අනිත් පැත්තට දන්නවා හෘදයාබාධයක් වැළඳුන පමණින් කෙනෙක් මිය යන්නේ නැහැ. එතකොට කොහේ හරි වාර්තා වෙනවා නම් දවසකට 500ක් හෝ 450ක් දිනකට හෘදයාබාධ හැදෙනවා කියලා, ඉතින් මිය යනවා කියලා, ඒ වගේ 10 ගුණයක් හෝ 20 ගුණයක් හෘදයාබාධ හැදිලා සනීප වෙනවා. හොඳ වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා හෘදයාබාධයක් හැදුනහම මිය යන ප්‍රමාණය එක්කෙනෙක් නම් ඒ වගේ 20ක් විතර ඉන්නවා සමාජයේ ඒ දවස ඇතුළත හෘදයාබාධ හැදිලා සනීප වෙලා. අංශභාගයකින් මිය යන ප්‍රමාණය එකක් නම් ඒ වගේ පොඩි අංශභාග තත්ත්වයක් හැදිලා සනීප වෙන ප්‍රමාණය ඒකම 10 ගුණයක් හෝ 20 ගුණයක් වෙන්න පුළුවන්. එතකොට රටේ හැමතැනම ඊට වඩා වැඩි ගුණයක් ඉන්නවා හැදින සනීපෙන කට්ටිය. එතකොට හුඟක් වෙලාට දැන් මේ බූස්ටර් එන්න අමතක කරොත් කට්ටිය කියනවා මෙහෙම අහවලාට හෘදයාබාධයක් හැදුනා, අහවල් ස්පිරිතාලට ගියා සනීපුණා කියලා. ඒක හොඳ පැත්ත ගැන හිතනවා. එහෙම නැත්නම් අහවල් වෛද්‍යවරුතුමා තමයි ප්‍රතිකාර කරේ එයා සනීපුණා කියලා. එතකොට අපි දවසකට මිය යන ප්‍රමාණය හෘදයාබාධ හෝ අංශභාගයෙන් දවසකට 500ක් මිය යනවා කියලා නිකන් හිතන්නේ. අපි ඒ වගේ ඇත්තටම හැදෙන ගාන හැදිලා මිය යන ගාන යන්නේ නැති ප්‍රමාණය ඒ වගේ 20 ගුණයක් නම් ඒ කියන්නේ 10ෙන් වැඩි කරොත් 5000යි 20ෙන් වැඩි කරොත් 10000යි. ඒතකොට රටේ 10000කට හෘදයාබාධ හෝ අංශභාග තත්ත්වයක් රටේ ඒ තියෙන දත්ත හරිනම් වෙන්න පුළුවන්. එතකොට අපි වෙනද මේ හෙව්වේ නෑනේ මේ ගමේ කාටවත් හાર્ට් ඇටැක් හැදුනද, ඔෆිස් එකේ කාටවත් හાર્ට් ඇටැක් හැදුනද කියන එක අපි වෙනද හැදුවේ නෑ. ඒක හැදුවත් හෙව්වත් ආයා සනීපුණා, දොස්තර මහත්තයා තමයි බලලා තින්නේ, අහවල් ස්පිරිතාලේ හරි හොඳයි එහෙම කියලා තමයි යන්නේ. හැබැයි දැන් වෙන්නේ මේක එකතු කරන බූස්ටර් එකට සංසන්දනය කරන. ඔව්, ඒකම නේ කියනවා. අපි හොඳටම දන්නවා මේ බූස්ටර් එන්න තින් මේ හાર્ට් ඇටැක් ස්ට්‍රෝක් වලක් වෙනවා කියලා එකක් නෑ. ඒකෙන් තින්නේ රෝගේ වලක්වා ගන්න එක. එතකොට දැන් වෙනදා හાર્ට් ඇටැක් එකක් හැදිලා එහෙම නැත්නම් අංශභාගයක් හැදිලා සනීපුණා කියලා හොඳයි කියලා හිතන කට්ටිය දැන් හිතනවා ඒ හાર્ට් ඇටැක් එකක් හැදිලා තියෙනවා, ස්ට්‍රෝක් එකක් හැදිලා තියෙනවා, එක්ක මිය ගිහින් එහෙම නැත්නම් සනීප වෙලා එයා මේ බූස්ටර් එක අරන් සුමානෙයි උනේ, දෙකයි උනේ, මාසෙයි උනේ, මාස දෙකයි උනේ. එතකොට හිතනවා මේ බූස්ටර් එක නිසයි මේක මෙහෙම උනේ කියලා. එහෙම දෙයක් නෙමෙයි ඒ වෙන්නේ. ඒ සමාජය තුළ ඒ දිනේ හැදෙන්න පුළුවන් ඒ රෝගී තත්ත්වය හැදෙනවා. අපි ඒක බූස්ටර් එන්නතට එකතු කරනවා. ඒක නිසා ඒකේ සත්‍යතාවයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ ඇරුණහම අපි දන්නවා මම කලිනුත් කිව්වා වගේ කෙනෙකුට කොවිඩ් රෝගේ හැදුනහම ඒ තැනත්තාවල විශේෂයෙන් අපි කාරණා දෙකක් දකිනවා. එකක් තමයි ඉන්ෆ්ලමේෂන්, ඒ කියන්නේ ආසාදනය. මේක ඇඟේ හැම කොටසකටම බලපානවා. දෙවෙනි එක තමයි ත්‍රොම්බෝසිස්, ඒ කියන්නේ ලී කැටි ගැසීම. ඒතකොට මේ දෙක නිසා හાર્ට් ඇටැක් එකක් හරි අංශභාගයක් හරි හැදීමේ හැකියාව වැඩි. එතකොට කෙනෙකුට කොවිඩ් රෝගේ හැදුනොත් ඒ තැනත්තාට කෙටි කාලීනව හෝ දීර්ඝකාලීනව හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් හැදීමේ හැකියාව වැඩි බවට ඕන තරම් සාක්ෂි අපට පෙන්නුම් කරන්න පුළුවන්. එතකොට මේ කොවිඩ් රෝගේ නිසා මේ ඉන්ෆ්ලමේෂන් එහෙම නැත්නම් ත්‍රොම්බෝසිස් කියන කාරණා දෙක නිසා, කියන්නේ කැටි ගැසීම නිසා කෙනෙකුට හાર્ට් ඇටැක් එකක් හෝ අංශභාගයක් හැදීමේ ප්‍රවණතාවය වැඩි නම් ඒ සඳහා දෙන වැක්සින් එකෙන් ඒ ප්‍රවණතාවය අඩු කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මේ වැක්සින් එක. එහෙම නැත්නම් බූස්ටර් වැක්සින් එකෙන් හાર્ට් ඇටැක් සහ ස්ට්‍රෝක් හැදෙන එක අඩු කරනවා කියන එක. මිසක් වැඩි කරනවා කියන එක නෙමෙයි. ඒකට ඒ කියන්නේ කෙනෙක් මන්ත්‍රවට තේරෙනවා කියලා. තව පැහැදිලි. ඔව්. මේ රෝගය නිසා
ට්‍රොම්බෝසිස් ඉන්ෆ්ලමේෂන් වැඩි වෙනවා කියන්නේ හාර්ට් ඇටැක් ස්ට්‍රෝක් රිස්ක් එක. ඒ කියන්නේ හැකියාව වැඩි. වැක්සින් එකෙන් රෝගේ වළක්වනවා කියන්නේ මේ කෙනෙකුට හෘද ආබාධයක් හෝ අංශභාගයක් හැදීමේ හැකියාව අඩුයි කියන එක. අනිතොට අනිත් පැත්තෙන් තව කෙනෙක් අහනවා ඇයි මට ඉතින් රෝගේ හැදුනහමත් මේ ප්‍රතිශක්තියක් එනවනේ මොකටද මං වැක්සින් ගහගන්නේ කියලා. ඒත් අපි දන්නවා වැක්සින් එකක් නිසා ඇතිවන ප්‍රතිශක්තිය ලොง ලාස්ටිං, ඒ කියන්නේ දීර්ඝ කාලීනයි. රෝගේ නිසා ඇතිවන ප්‍රතිශක්තිය කෙටි කාලීනයි සහ අතුරු ආබාධ සහිතයි. එතන මම රෝගය හදාගෙන අතුරු ආබාධ සහිතව කෙටි කාලීන ප්‍රතිශක්තියක් ගන්නවද, රෝගිය වළක්වාගෙන දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් ගන්නවද කියන එක තමයි තීරණය කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ තරුණ කට්ටිය මේ එන්නත ලබා ගැනීමෙන් වළකිනවා ඒ අයට ලිංගික ආප්‍රාණිකත්වය සහ බන්ධභාවය, කියන්නේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්, එහෙම නැත්නම් සබ්ෆර්ටිලිටි කියලා අපි කියන්නේ, ඒක ඇති වෙන්න පුළුවන් කියලා. මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි නැහැ. ඒ කියන්නේ මම අලුත් කිව්වා වගේ මේ පිළිබඳ සාක්ෂි තියෙනවා නම් කවදාවත් අපිට යුරෝපයේවත් ඇමරිකාවේවත් එංගලන්තේවත් මේ වැක්සින් එක ගහන්න හම්බෙන්නේ නැහැ. එතකොට වැක්සින් එකෙන් මොනම ආකාරයකවත් ලිංගික ආප්‍රාණිකත්වයේ හෝ බන්ධභාවය ඇති වෙනවා කියලා සාක්ෂි නැහැ. හැබැයි කොවිඩ් රෝගයේ වැළඳුණු කෙනෙකුට කෙටිකාලීන, දීර්ඝකාලීනට වඩා කෙටිකාලීනව මේ දෙකම තියෙන්න පුළුවන් කියලා සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ අපි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන විශේෂයෙන් පුරුෂ ලිංගික දුර්වලකම්, සබ්ෆර්ටිලිටි කියලා කියන්නේ මේ වඳභාවය, දීර්ඝකාලීන කොහොම වෙතත් කෙටිකාලීන මෙවැනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැමතිස්සෙම එනව නෙමෙයි. ඒක අනවශ්‍ය දෙයක් බය වෙන්න එපා. එන්න පුළුවන් කියලා තියෙනවා මේ පිළිබඳව මේ හොයලා බලනකොට. ඒක නිසා අපි ආයිත් පාරක් තර්ක කරන්න ඕන. වැක්සින් එක නිසා වෙන්නේ ලිංගික ආප්‍රාණිකත්වයේ හෝ බන්ධභාවයක් ඇතිවීම නෙවෙයි, වැක්සින් එක නිසා ඇති වෙන්නේ ලිංගික ආප්‍රාණිකත්වය සහ බන්ධභාවය වළක්වා ගැනීම. මොකද ඒ රෝගේ වළක්වා ගැනීම මගින් මේ දේවල් වළක් වෙනවා. මොකද අපි දන්නේ නැහැ මේ වැක්සින් මේ රෝගේ තියෙන දීර්ඝකාලීන අතුරු ආබාධ මොනවද කියලා අපි දන්නේ නැහැ දැනට. අපි හිතනවා වැක්සින් එකේ එහෙම දෙයක් නැහැ, රෝගේ නිසා දීර්ඝකාලීන අතුරු ආබාධ වැඩි කියන එක. දෙවෙනික ළමයි ගත්තොත් එහෙම අපි දන්නවා ළමයින්ට මේ රෝගේ හැදෙනවා, විශේෂයෙන් දැන් පාසල් අරලා මොන්ටිසෝරි අරලා මුකුත් වහලා නැහැ නේ, වහන්නත් බෑ. එතකොට අනිත් පැත්තෙන් තර්කයක් එනවා ළමයින්ට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත. වැඩි හිටියන තරම් ළමයින්ට අමාරු වෙන්නේ නැහැ. හැබැයි එහෙම අමාරු නොවෙනවා කියලත් නෑ. සමහර කෙනෙකුට ළමයෙකුට අමාරු වෙන්න පුළුවන්. සමහරලාට අපේ ළමා රෝග වෛද්‍යවරු විශේෂයෙන් කතා කරනවා ඒකේ මල්ටි සිස්ටම් ඉන්වෝල්වමන්ට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ විවිධ ඉන්ද්‍රියන්, ඒ කියන්නේ මොළය, එහෙම නැත්නම් පෙනහළු, එහෙම නැත්නම් හෘදය, ලිව එක වෙනත් ඉන්ද්‍රියන්, විවිධ ඉන්ද්‍රියන් වලට යම් ආකාරයක අඩුගානේ කෙටි කාලීන හෝ බලපෑමක් තියෙන්න පුළුවන් කියන එක බොහෝ විට ඒ තරම් බරපතල තත්ත්වෙට නොගියක්. හැබැයි ඒකම අපි දන්නවා මේ පෝස්ට් කොවිඩ් සින්ඩ්‍රෝම්, එහෙම නැත්නම් ලොง කොවිඩ් සින්ඩ්‍රෝම් කියලා කියනවා. ඒ තියෙන රෝග ලක්ෂණ ළමයින්ගේ සහ තරුණ කට්ටියගේ වැඩි හිටියන්ට වඩා. ඉතින් මේ පෝස්ට් කොවිඩ් සිම්ටම්ස් ගත්ත ඒකම සාධාරණ හේතුවක් මේ වැක්සින් එක ගන්න. මොකද ළමයෙක් ඊට පස්සේ පාඩම් කිරීම අතපසු කරනවා නම්, එයාගේ ප්‍රශ්න මතකයේ පිළිබඳ ප්‍රශ්න කියනවා නම්, තමන්ගේ මානසික ඒකාග්‍රතාවය කන්සන්ට්‍රේෂන් එක ගැන කතා කරනවා නම්, ඉතින් වැක්සින් එක ලබා දීම මගින් අපි දන්නවා ලෝකයේ අනිත් හැම රටවලම දියුණු රටවල ළමයින්ට මේ වැක්සින් එක ලබා දෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ට ළමයින්ට නිර්දේශ කරන්නේ. ඉතින් අපිත් අවුරුදු 12 න් උඩ ළමයින්ට මේ වැක්සින් එක ලබා ගන්න කියලා අපි නිර්දේශ කරනවා. එතකොට ඒ කියන්නේ ළමයින්ගේ පැත්තෙන් ගත්තත් මේ වැක්සින් එක ලබා ගැනීම හෝ ලබා දීම වැදගත් වෙනවා. අනිත් කට්ටි තමයි ප්‍රෙග්නන්සි එක. ප්‍රෙග්නන්සි එකේදී අපි බූස්ටර් එන්නත ලබා ඇතුව සියලු එන්නත් ලබා දෙනවා. බූස්ටර් එන්නත ලබා ගත්ත ගර්භණී මාතාවන්ගේ රෝග ලක්ෂණ බොහෝ අඩුයි. දැන් මම ගොඩක් පුද්ගලිකවත් බලන ගොඩක් රෝහලේ මේ ගැබිඩි මාතාවන් කොවිඩ් සමග රෝගී තත්ත්වයට පත් වෙච්ච ඉතින් පැහැදිලිව ඒ වෙනස තේරෙනවා. ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබා ගත්ත ගැබිඩි මාතාවන් බොහොම මේ රෝග ලක්ෂණ ඉතා අවමයි. අපි ගැබිඩි මාතාවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරාම රෝහලට ගෙන්නනවා. හැබැයි අපි ඉතා ඉක්මනින් එයා ස්පිරිතාලේ නිදහස් කරනවා. සමහර දවසකින් දෙකකින් මෙතන තුනකින් යවනවා. අදිසිය ප්‍රශ්නයක් වුණොත් ආයෙ එන්න කියලා. කිසි ආකාරයක ප්‍රශ්නයක් ඇවිත් නැහැ. ඒ අරුණහම
විශේෂයෙන් සමහර ගැබිණි මාතාව ඉන්නවා යම් වයසකට ගිහිල්ල ගර්භණී තත්ත්වයට පත්වෙච්ච කට්ටිය දිය වැඩියාව ස්තුලතාවය සොසන ආබාධ තියෙන කට්ටිය වකුගඩුවල ආබාධ තියෙන කට්ටිය හෘදේ ආබාධ තියෙන කට්ටිය ඒ කාන්තාව ගැබිණි භාවයට පත්වෙනවා ඒ කියන්නේ එවැනි රෝග නැති කට්ටිය සහ එවැනි රෝග තියෙන කට්ටිය විශේෂයෙන් අපි ඒකට කියන කොමෝබිඩිටිස් කියලා මේ වැක්සින් එක ලබා ගැනීම ඉතාම සුදුසුයි අපි හිතනවා එමගින් තමන් මේ ඒ ගැබිණි මාතාවගේ ජීවිතේ වගේම නූපන් දරුවාගේ ජීවිතයත් ආරක්ෂා වෙනවා අපිට තාම අපේ ලංකාවෙත් ඒ ගැබිණි මාතාව දරු ප්‍රසූතියෙන් පස්සේ ඒ අම්මා සහ දරුවා යම් කාලයක් සඳහා මේ නිරීක්ෂණයකට භාජනය කරනවා මේ දක්වා කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මේ බූස්ටර් ඉන්නත ලබා දීපු කිසිම අම්ම කෙනෙකුට ඒ වගේම දැන් සමහර රිසර්ච් ඒ කියන්නේ පර්යේෂණ එනවා අම්මා පූර්ණ ඉන්නත් කෙනෙක් ලබා දුන්නාම ඒ අම්මා යහදින ප්‍රතිදේහ මෞකිරි වලින් ගිහිල්ලා අලුත උපන් දරුවාට මාස 6ක් පමණ යන තාක්කල් යම් ආකාරයක ප්‍රතිශක්තියක් ලබා දෙනවා කියලා. ඉතින් මේවා තවදුරටත් ඉස්සරහට එන්න ඕන දේවල්. එතකොට මේවා තමයි මේ ඒ කියන්නේ මේ හැම කාණ්ඩයක්ම ඒ කියන්නේ ළමයි වෙන්න පුළුවන්. තරුණ කට්ටිය වෙන්න පුළුවන්. ගැබිණි මාතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියෝ වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම මේ බූස්ටර් එන්නත මගින් ලබා දෙන මේ බෙනෆිට් එක එහෙම නැත්නම් ප්‍රතිඵලය යහපත් මේ එන්නත ලබා නොගැනීමට වඩා ඒ නිසා මම හිතන්නේ අපි සාමාන්‍යව හිතනවා අපි කාටවත් දිව්‍යඥානයක් නැහැ තවුරුද්ද 6කින් වෙන්නේ මොකද්ද කියලා අපි හැම දෙනෙක්ම ගන්නේ අපි තීරණ ගන්නේ අද දවසේ අපිට තියෙන හොඳම සාක්ෂි අනුව වෛද්‍ය සාක්ෂි අනුවයි අපි ගන්න. එතකොට ඒ සාක්ෂි අනුව අපිට තේරෙන්නේ මේ එන්නත සහ බූස්ටර් එන්නත ලබා ගැනීම සුදුසුයි කියන්නේ. දැන් අවුරුදු 10කින් පස්සේ වෙන දේ බලන්නත් අවුරුදු 10 ජීවත් වෙන්න එපා කියලා කාරණේ. එතකොට ඩෙංගු රෝගය පිළිබඳවත් අපි කතා කරනවා. මොකද මේ ඩෙංගු රෝගයත් ඩෙංගුත් උත්සන්න වෙමින් පවතිනවා බොහෝ තැන්වල. ඔව්. දැන් අපි දන්නවා ඩෙංගු දැන් වෙනද මේ කාලේ අපි ඩෙංගු ගැන කතා කරේ. එහෙම නැත්නම් අපි මේ කාලේ ඉන්ෆ්ලුවෙන්සා ගැනත් කතා කරා. කොවිඩ් එන්නේ ඉස්සෙල්ලා. සමහර ලාට කොවිඩ් රෝගේ හැදිලා අපි රෝහලෙන් පිට කරාම එයා ආපහු එනවා ඩෙංගු හැදිලා. සමහරවල් ඩෙංගු රෝගේ හැදිලා සමීපෙලා යවුවාම ආයුණ කරගෙන එනවා ඊළඟ සැරේ කොවිඩ්. කොවිඩ් හැදිලා. සමහරවල්ට එන අවස්ථා ඒක තමයි නරකම අවස්ථා. දැන් අපි මොකද නිවෙස් නිරෝධානයට ලක් කරනවානේ. එතකොට විශේෂයෙන් ළමයි එහෙම නිවෙස් නිරෝධානයට ලක් කරනවා. අපි සඳහා මේ අපි ඒක එන්කරේජ් කරනවා. ඒ කියන්නේ අපි ඒක ප්‍රොමෝට් වේ අපි ඒක කරන්න කියලා කියනවා. එතකොට සමහරවිට එක පවුලේ ළමයි 3-4 දෙනෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ නිවෙස් නිරෝධායන කරාම එක්කෙනෙක් ගොඩක් අමාරු වෙනවා. එතකොට බලනකොට එක ළමයෙකුට හැදිලා තින්නේ කොවිඩ්, අනිත් ළමයට හැදිලා තින්නේ ඩෙංගු. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අපිට හැමතිස්සෙම මේක මේගොල්ලන්ට තියෙන කොවිඩ් තත්ත්වයෙන් පමණක් කියලා කියන්න බෑ. හැබැයි අපි දන්නවා මේ දෙකේ රෝග ලක්ෂණ වල යම් වෙනස්කම් තියෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ ගත්තොත් එහෙනම් මේ සමහරුන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. සමහරුන්ට උණ තියෙනවා, අඟපතරිදාව තියෙනවා, එම්බිරිස්සාව තියෙනවා, කැස්ස තියෙනවා, උගුරේ වේදනාව තියෙනවා. ඩෙංගු වලදී සාමාන්‍යයෙන් වැඩිපුර එහෙම සොසන රෝග නැහැ. කැස්ස, එම්බිරිස්සාව, උගුරේ වේදනාව නැහැ. හැබැයි ඒගොල්ලන්ට උණ ගන්නවා, ඇඟ රිදෙනවා, ඔළුවේ කැක්කුම එනවා, ඇස් වලට යටින් වේදනාවක් එනවා. එතන මේ කිසිම ශ්වසන රෝග ලක්ෂණයක් නැති කෙනෙක් දිගින් දිගට උණ තියෙනවා නම් කොවිඩ් වගේම ඩෙංගු පැත්ත ගැනත් හිතන්න වෙනවා. ඒ ඇරුණාම අපි දන්නවා මේ කොවිඩ් හැදිච්ච ලෙඩාරි ඩෙංගු හැදින වෙලාවල්. ඒක දැන් අපිට දැන් සමහර ගොඩක් ලෙඩ බලන නිසා වෙන්නේ නැති සමහරලාට අපි කොවිඩ් රෝගියෙක් ඇවිල්ලා ඒ අපි දන්නවා සමහර තරුණ කට්ටියගේ එක දවස් ගිනේ කාටලා උණ තියෙන්න බෑ, උණ බහින්න ඕන. එහෙම නැති වුණහම සමහරවිට අපි ඒ අය කරනවානේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක, රුධිර පට්ටිකා ප්‍රමාණය එහෙම බලනවා, ප්ලේට්ලට් කවුන්ට් එක. කොවිඩ් රෝගයේදීත් රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් බරපතල විදිහටත් අඩු වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දි හැමතිස්සෙම අපි හිතන්න ඕනේ මේක ඩෙංගු වෙන්න පුළුවන් කියලා. දැන් අපිට අවස්ථා තියෙනවා ඩෙංගු රෝගය කොවිඩ් රෝගය දෙක එකට ඇවිල්ලා සමහරවිට ඩෙංගු රෝගය ඉතා බරපතල වෙනවා. අපි දන්නවා සමහරවිට අපි දන්න නරකම දේවල් තමයි ඩෙංගු රෝගයකට වෙන්න පුළුවන්. ෆ්ලුයිඩ් ලීකේජ් එක කියන්නේ බඩ ඇතුලේ
අර පෙනහළු වල ඔය දියර ගලා යෑමක් සිදුවීම එහෙම නැත්නම් ඉන්ටර්නල් බ්ලීඩින් අභ්‍යන්තර ලේ ගැලීම ඒව පවා ඒ කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් නේද අපි දැන් අපේ වෛද්‍ය සෞඛ්‍ය අංශිත ඒ පිළිබඳ දැනුවත් එතකොට ඒක ගැන අවබෝධයෙන් ඉන්නේ දැන් ඊයේ පෙරදා පුද්ගලික මටත් හම්බෙච්ච patient මේ රෝගියෙක් හිටියා අපේ රජයේ රෝහලක ඒ තනත්තිය ගර්භණී භාවයේ සති 38යි කිසිම ඉන්නතක් ලබාගෙන නැහැ දරුපසුත්‍රයට ආසන්නයි ආසන්න දින ගණනක් තිබුණා කොවිඩ් රෝගේ වැළඳිලා තිබුණා ඩෙංගුත් හැදිලා ඒ ඩෙංගු වල තියෙන පුළුවන් ඔක්කොම මේ සංකූලතා මේ ඒ රෝගියාට ආවා මේ පෙනහළු වල වතුර එකතු වුණා අභ්‍යන්තර ලේ ගැලීමක් ගියා කොවිඩ් නිසා සසන පහසුතාව ඉතින් ඒ දරුවගේ මවගේ වාසනාවට සෞඛ්‍ය අංශ වලට ගොඩාක් වෙහෙස වෙන්න වුණා ඒ අම්මගෙත් මේ දරුවගේ ජීවිතය බේරගෙන එයා සමීප කරන්න හැබැයි ඉතින් අපි අනිත් අපි හැමතිස්සෙම කල්පනා කරා එයා ඒ වැක්සින් තුන අරගෙන තිබ්බනම් ඒ කාර්තව්‍ය ඊට වඩා ගොඩක් පහසු වෙනවා ඒ කියන්නේ පහසුදානේ සෞඛ්‍ය කාර් මණ්ඩලයට එහෙම නිදි මරාගෙන මහන්සි වෙන්නත් ඒ තැනත් ඉතින් ඒ තරම් ලොකු පීඩනයක් මානසික පීඩනයක් ඉතින් හිතන්න දැඩි සත්කාරකයකක ඔක්සිජන් ලබා දෙමින් එයත් දන්නවා ඩෙන්ගු හැදිලා එයත් දන්නවා ලේ දෙනවා කියලා එයත් දන්නවා යට හුස්ම ගන්න අපහසුතාවය තිබිලා අනිත් පැත්තෙන් ඒ තැනත් ඉතින් දන්නවා එයා වැක්සින් දාගත්තෙත් නැහැ කියලා එතකොට ඒ හැම දෙයකින්ම යට බේරෙන්න පුළුවන්කම තිබුණා මේ මේ බූස්ටර් එන්නත ඇතුළු ඒ සම්පූර්ණ එන්නත් කරණයට ලක් වුණා නම් ඔව් අවසන් වෙන අඩකේ කියන්නේ මා කැමති දැන් මේ අර ඇන්ටිජන් නෙගටිව් වුණාම තියෙන තත්ත්වය ඇන්ටිජන් මෙහෙමයි අපි දන්නවා මේ ඇන්ටිජන් පරීක්ෂාව අපි කොවිඩ් රෝගීදී කරනවා ඇන්ටිජන් පොසිටිව් වෙන්න කොවිඩ් රෝගියෙක් හුඟක් රෝග ලක්ෂණ තියෙන්න ඕන එහෙම රෝග ලක්ෂණ ඉතර නැති කෙනෙක්ගේ ඇන්ටිජන් නෙගටිව් වෙන්න පුළුවන් හැබැයි යාගේ PCR පොසිටිව් වෙනවා ඒ කියන්නේ හරියටම හරියන පරීක්ෂාව තමයි PCR පරීක්ෂාව ඇන්ටිජන් එක පොසිටිව් වෙන්නේ කොවිඩ් රෝගියාගේ රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා නම් එහෙම නැත්නම් රෝග ලක්ෂණ ඉතර නැති රෝගියෙක් නම් ඇන්ටිජන් නෙගටිව් වෙලා PCR පොසිටිව් වෙන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දිත් මේ PCR පරීක්ෂණේ පොසිටිව් වෙන්න ගොඩක් කාරණා හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරියට ගන්න ඕන සාම්පල් එක. හරියට ඒක අර ස්ටෝර් කරන්න ඕන. ඒ ගන්න තැන ඉඳන් ලැබ් එකට හරියට ට්‍රාන්ස්පෝර්ට් වෙන්න ඕන. ලැබ් ඒ ඔක්කොම නිර්ණායක හරිය ගියොත් තමයි PCR එක පොසිටිව් වෙන්නේ. අපි ඔක්කොම හරියට හරියනවා කියලා හිතාගෙන තමයි අපි කියන්නේ PCR පොසිටිව් වෙනවා කියලා. ඒ අරුණාම ඩෙන්ගු ඇන්ටිජන් එක අපි කරනවා ඒ කරන ලේවලින් ඒකෙදි උගුරෙන් නෙමෙයි ලිංගු වලදී එතකදී ඩෙන්ගු හැදිලා ඇන්ටිජන් පොසිටිව් වීමේ ප්‍රවණතාවයේ හුඟක් වෙලාට 50%ක් විතර. ඒතකොට උන හැදි ඩෙන්ගු ඇන්ටිජන් එක කරා ඒක නෙගටිව් කියලා ඩෙන්ගු නෙවෙයි කියලා කියන්න බෑ. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් ආයෙත් දවසක ඩෙන්ගු ඇන්ටිජන් එක කිරීම හෝ අර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා ප්ලේට් දිගට අඩු වෙනවද කියලා දිගට බලන්න ඕන. ඒරුණාම අපි මෙච්චර කතා කරපු දැන් වැඩි කතා කරන්නේ නැති ඉන්ෆ්ලුවෙන්සා රෝගෙදිත් ඒ කියන්නේ හැමදාම ඉන්ෆ්ලුවෙන්සා වුණ කියලා අපි කියනවා සීසනල් ඉන්ෆ්ලුවෙන්සා කියලා කාලෙන් කාලට එන උණ ඇඟපත රිදාව කැස් එක්ක එන ඉන්ෆ්ලුවෙන්සා රෝගය. ඒක දැන් ටිකක් අඩුයි මොකද මිනිස්සු හැමෝම දැන් මාස්ක් එකක් දානවනේ ඉස්සර වගේ නෙමෙයිනේ. ඒගොල්ලන්ගෙත් අපි කරන්නේ ඒ ඇන්ටිජන් පරීක්ෂාවක්. ඒකෙන් අපිට ඒක ඉන්ෆ්ලුවෙන්සාද කියලා හොයාගන්න පුළුවන්. ඒක නැත්නම් ඒක අඩුයි මේ දවස්වල. ඔය රෝග තුන තමයි ඔය උගක් වෙලාවට ඔය විශේෂයෙන් ශ්වසන ආබාධත් එක්ක අපි අපිට බහුලව දක්න ලැබෙන්නේ රෝගීන් අතර. අවසන් නඩියට අපි ඇවිල්ලා තියෙන්නේ මා කැමති මා එක්තරා තැනක ශ්‍රවණය කළා ඔබ කියනවා ඉතා දීර්ඝ කතාවක්. ඒකේ පොඩි කෑල්ලක් මම කැමති. මිනිස්සු වැක්සින් එක ගන්න නැතුව ඉන්නවා. හැබැයි රෝගය උත්සන්න වුණාට පස්සේ ડોක්ටර් මම මැරෙයිද කියලා අහන තැනට එනවා. ඔව්. ඒක නොවෙන්න නම් මොකද්ද අපි කරන්නේ? ඒක හරිම ඒක හරි අමාරුයි. ඒකට ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න සමහර කට්ටියට අපිට අපි එහෙම නෙවෙයි අපි ඒවා බේරගන්නම් කිව්වට අපටත් ඒ හිතේ ඩවුට් එක තියෙනවා. මොකද අපි දන්නවා අපි විතරක් නෙමෙයි අපිට වඩා ගොඩක් සෞඛ්‍ය නැත්නම් ගොඩක් අපිට දියුණු ඇමරිකාව සහ යුරෝපයටත් ඒක ඒකට 100%ක් නෑ එහෙම නෑ කියලා කියන්න බෑ. ඒක නිසා හොඳම වැඩේ තමයි මේ ප්‍රශ්නේ අහන තැනට එන්න නැතු ඉන්න වැක්සින් එක ලබා ගන්න. ඒකෙන් ඒ කියන්නේ අපේ සෞඛ්‍ය සෞඛ්‍ය කණ්ඩායම් අපිව නිදහස් කරන්න පුළුවන්. විශාල මුදලක් ලක්ෂ ගණන් මිලියන් ගණනක මුදලක් යන සමහල්ලාට රජයේ සල්ලි ඒකත් නිදහස් කරන්න පුළුවන්. තමන් අතින් ගෙව්වත් පුද්ගලික රෝහලක ඉතා මිල අධිකයි පුද්ගලික රෝහල් ඒ මුදල් වෙන ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න පුළුවන්. ඒක නිසා වැක්සින් එක මේ හැමදේටම මේ උත්තරේ ලබා දෙනවා. හොඳයි අද දවසේ සුභාර්ථි සංවාද මණ්ඩපෙන් අපි කතා කළේ බූස්ටර් එන්න තරගෙන ජීවිතේ ජයගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබට දැනුවත් කරන්න අපි ආරාධනය පිළිගෙන අද සුභාර්ථියට සහභාගී වුණු කායික රෝග විශේෂඥ වෛද්‍ය
ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. එවනම් සමුගන්න අවසර දෙන්න අපිට ප්‍රේමතුනි අපි අද අපට සුභාර්ථ සන්ධානාද සංකල්පය ජගත් රත්නායක සුභාර්ථ එනුවෙන් සම්බන්ධීකරණය කුමන්දා කුමාර මහගෙදර සුභාර්ථ නිෂ්පාදනයේ ශාන්ති පිරසිංහ මම සංජය මදුසංක මුතුමනි ඔබට ජයග්‍රාහි සුභ දවසක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයිනපුරා වීදී ඇති අපගේ රාජ්‍ය උසසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණ ඔබට ලබා දීමට කැප වී සිටින්නේ 50 වසරක අභිමානයේ සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. Subharathi.